मेवर आसियान कुशलान तरंगावली सुपिरी हतरवटे पश्चन तरंगे आरंभना श्रीलंका खंडाय मत पाकिस्तान खंडाय मत अतर तरंगे हावस पहाट पमन इतनी तरंगे आरंभ नियमित तिबने हावस तुनट पमन तमय इतनी नायहपात काल गुणिक तत्ते निस्सा तरंगे आरंभ क्रीमट प्रमाद मुलिम पंदु ओवर हतलिस पहाकल तरंगे सीमा उना काशीवासी दिनागत पाकिस्तान खंडाय मुलिम पंदुल पहार दीमट तीरने कला पाकिस्तान खंडाय विनस्कम खीप कद दिने दे सिदुन एवगेम श्रीलंका खंडाय विनस्कम दिकक सिदुन दिमुत करुणरत्न वेनुवट कुशल जनित पेरेरा एवगेम कसुन राजित වෙනුවට ප්‍රමෝත් මදුසාන් කණ්ඩායමට කැඳවා තිබුණා. එන බොහෝ දෙනෙක් කතා කළා කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද ආසියානු කුසලාන තරගාවලියේ ඉතාමත් හොඳින් සිදු කරගෙන යන ඕන මානසික මට්ටම ඉතාමත් හොඳ මට්ටමේ තියාගෙන ඉතින් මේ අවස්ථාවේදී නායකයා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් දර්ශන් ශානක තමයි නිත්‍ය නායකයා වශයෙන් අද දිනේදී තරගයට අවතීර්ණ වුණේ. ඔන්නෙදි නද දවසේදී පාකිස්තාන කණ්ඩායම තම 1542 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 252ක් රැස් කිරීමට සමත් වුණා. මොහමඩ් රිස්වාන් පන්දු 73කින් ලකුණු 86ක් නඩුවි ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රමෝත් මදුසාන් කඩුලු 2ක්ද මහේස් තීක්ෂණ 1 කඩුල්ලක්ද දුනිත් වෙල්ලාලගේ 1 කඩුල්ලක්ද මතියස පතිරණ කඩුලු 3ක්ද බිඳ හෙළුවා. එසේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 253ක් ලබාගත යුතු තරඟයේ ජයග්‍රහණය කරමින් ආසියාන කුසලාන තරගාවලිය අවසන් මහා තරගයට තේරිපත් වීම සඳහා. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායමේ 6 වන කඩුල දවා ගැනීමට තිබූ හොඳම අවස්ථාවක් මගහැරී ගියා. ඒ කියන්නේ ඉප්ටිකර් අහමඩ් තමයි පන්දුවට පහර දුන්නේ. මහේස් තීක්ෂණ තමයි පන්දු යොමු කළේ. කඩුල මුවා කිරීමේ වරදට හසෝනත් විනිසුරුගෙන් දැවියාම ඉල්ලීමක් කළත් විනිසුරේ ප්‍රතික්ෂේප කළා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක රියු අවස්ථාව ලබා ගත්තේ නැහැ. එම හේතු නිසා පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරිව විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ඔවුන්ගේ ඉනිම ගොඩනැගීමට සමත් වුණා.